අයි බෝවන් සුබ දවසක් වේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම අද මම විශ්වමූර්තය වැඩස රහණ තුළින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවසේ කවුරුත් හිතන්න නැති ප්‍රධානම තැනක්වන කුස්සිය එහමන්න මුූත් ැන්ගේය. ඉතින් මේ කුස්ිය යහපත් පවත්වා ගැනීම සිදුව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ති මේ වාස්තු විද්‍යාවේ මේ කුස්සයටත් මුල්තනක් ලබාදීල තියෙනවා. ඒ ගැන දීර්ග සාකච්ඡා කිරීම් කරනලා තියෙනවා. ඉති මේ වාස්තු කියන්නේ වාසය කිරීම. මොකදද මේ වාසය කරන්නේ ප්‍රාණය වාසයක් කිරීම. මෙතනද අපි මේ වාස්තු පුරුෂයත් සම්බන්ධ කරගන්න. ඇති මේ වාස්තු පුරුෂයගේත් යම් යම් ස්ථාන තියෙනවා මේ කුසිය ඉදිවැෙන්ඩ හොඳ නැති. ඉතින් අද ප්‍රශ්නයක් වෙලා තියනෙ බොහොමයක් නිවාස තැනෙන්නේ පර්චස් දෙකතුන පර්චස් පහ පොඩි ස්ථානවල. ඉතින් මේ තැන්වල සීයට සීයක්ම මේ වාස්තු දෝෂ නිරාකරණය කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඔබට මත ගනන් ඇත අතීතේ මේ නිවාසවල මේ කුස්සිය වෙනම හැදුවේ. කුස්සිය ඒ ගෙදරින් අඩි දයයක් පහළවක් ඇතින් තිබුණේ කුස්සිියට වෙනම තැනක් දීලා තිබුණ කුස්සිය මේ ගෙට හේත්තු කරගෙන තිබුණෙන් නැ. ඒ වගේම මේ වැසිකිලියත් වෙන ම ති බෙගේ ඇතුළට අරං තිබුනෙන් හැ. ඉතින් මේ අද ඒ තක්ටය සීයට දෙසික් වෙනස් වෙලා මේ ජනගහනය වර්ධනයවීම සමඟ මේ තක්වය වෙනස් වෙලා තියෙනවා. කෙනෙක් හන්ඩ පුලුවන් එහෙනම් අර පට්ටොල ඉන්නයට මේ වාස්තු දෝස බලපාන නැද්ද කියලා වාස්තු දෝස බලපානො ඒයට අනිවාරයෙන් බලපානො ඒ ඉන්න කොටසෙහරි ඕවන් ඉන්න සීමවෙහරි වාස්තුදෝසයක් ඇතිවෙලා තිබොත් ඒක බලපානව ඒක මගහරින්න්ඩ ක්‍රමයක් නැහැනෙක් ඒවා හදල ඒවරයි ඒ වගේම ඔවුන්ට දීල තියෙන කොටසෙවුන් මැරණතාත්තුරා ඉන්ඩ වෙනවා මේ වාස්තු දෝස නිවැරදි කර ගණඩ පුළුවන් අපටම කියලා ඉඩමක් අඩමක් අරගැන අපට කියලා නිවසත් අනාගන්න අවස්ථාවේදී අපට මේ වාස්තු දෝස සියට සීයක් නිවැරදි කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මම අද ඔබට කියන්නේ මේුස් හොඳින් පවත්තගෙන ගියොත් ඔබේ ධනය සහ මානසික සහනය නිරෝගී භාවය. ඔබට හොඳින් පවත්වගනයන්ට හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ. සෑම නිවසකම මේ කුස්සිය තමයි ප්‍රධාන තැන මොකද මිනිස්සු ජීවත්වෙන්ඩ ආහාර පිසින තැන හරිහම්භ කරලා දුක්මහන්සි වෙලා වෙහෙස මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා තමන්ට කියලා කෑමවේලක් උයාගන්න තැන. ඉතින් මෙතන හොඳට තියෙන් දඕන. මම දෝෂ කීපයක් මං කතා කරන්නම් මේ කුස්යම්. තින් මේ කුස්සිය ගොඩක් අය වර්ණගැන්වීම් කරනවා කහපාට. නිල්පාට. ඒ වගේම සුදු කලු. ඉති මේ වරණ කුස්සියට කිසි සේත්ම ගැලපෙන් නෑ. අපිට ගැටලුවක් නැතුව පාවිච්ච කරන්න පුළන් එකම වර්ණය තමයි සුදුවරණය. එහෙම නැත්තං මේ රතුවරණය අපි මෙරුම් පාට කියලා ගන්නවාම තද රතුම එක නෙමේ. එතකොට මේ කුස්සිය නියෝජනය කරනවා කුජ සහ සිකුරු. ඉති මේ සිකුරු ගෘහණිය සහ. ආහාරපාන ගැන නියෝජන කිරීමක් කරනවා සිකුරු මේ ගෘහණියයි ආහාරපානයි කුස්සිය තියෙන අලංකාරත්වය ගැන සාකච්ඡා කිරීමක් කරනවා මේ වාස්ත විදදේ වගේම මේ කුජගෙන් අපි ගින්දර අගනිය ගැන කතා කරන කුස්සියට අනිවාරෙන් ගින්දරවශ්‍යය ලිප ගිනි මොලවන්්ඩ ඕන. ඉති මේ දෙකේ සමබරතාවයක් තියෙන්ඩම ඕනේ ඉතින් මම දැනට ගෙවල් ත්ට සියකට ිහිල්ල තියෙනවා ඒ ගිහාම ගඩත් ඇංගුල මේ සමබරතාවේ නැතිවෙච් අවස්ථා තමයි මම දැකලා තියෙන්නේ. ගොඩක් නිවාසවල මේ කුස්සිේ ටීවී හයි කරගන්නටව බලනවා ඇති මේ කුස්්‍යයටව බලන්ඩ සුදුසුතනක් නෙමේ සමහර අය කන්න ඩිතියාගෙන රැවුල කපණ්ඩ හදාගෙනතිනති මේ රැවුල කපන්්ඩටව බලන්ඩ මේ කුස්ය පාවිච්චි කරඩ යන්ඩ එපා ඇති මේ කුසිය වෙනම වූ කොටසක්. ඒ වගේම තමයි මේ කුස්ිය තුළ බුදු පහනති අන්ඩ දෙබියන්ට පහන්තියන්ඩ ඒවගේ කටයුතු කරන්න යන්ඩත් එපා මෙතන මේ ඉවුම් පිහුම් වොල්ට විතරයි මෙතන තියා ගණ්ඩඕනේ සමහරක්කාය සමහරගෙවල්ල මේ කුස්යයි බෝස්රෝම් එක එකට සම්බන්ධ කරගනින් න්නවා. ඒවගේම ෆ්‍රීජ්ජ එක බෝෂින් මැසිින්න් එක මේවා මේ ලංගලංගම සම්බන්ධ කර ගනී නොමේ කොස්සේදී මේ කොස්සයට අදාල බඩු බාහිර ආදිය පමණයි තිබිය යුත්තේ අනිත්කාරණය තමයි ඔබ සිංකක පාවිච්චි කරන්නවන. ඔබගේ කොස්සිේ ඉවුම් පිහොමු කරන බාජන සෝදාහරින්ට පාවිච්චි කරන මේ සිංකකේ ගොඩක් අය රෑට ගත්ත ආහාරය. එහෙම්මම ඒ භාජනවල උදේ වෙනකුණුත් අර පිනු ගඳ ගහනකං මේ භාජන සෝධන් ඇතුව. කියලා තියනවා ඇතින් මේක මේවා මේ කුස්සිය මේ විදිහට තියන්න හොඳනෑ ඔබට උදේ දවල් රාත්‍රිය ආහාරය ගත්තනං ඒ ගත්තට පස්සේ රාත්‍රයේදි අනිවාරයෙන් ඔබ ඒ සියලු යවුම්පිහුම් කරපු භාජන සෝදල පිරිසිුදු කල්ලා කුස්ය නිදහ සාමකාමී තැනක් බවට පත් කරන්න වන ඔබ කුසිය තුළ රණ්ඩුසරුවල් ඇතිකරගන්න තැනක් බවට පත්කරගන්න දෙපා. ප්‍රශ්න ඇතිකරගන්න තැනක් බවට ඇතිකරගන්න දෙපා මේ කුස්සිය පාවිච් කරන්න බෝනය. ඉහුම් පිහුම් කටයුතු සඳහම තමයි. ගොඩක් ගෙවල් වල මම දක තියෙනවා. මේ කුස්සිය බොහොම අඳුරුයි ජනේලත් අඩුයි ඒ ඔබට පුළුවන්නම් මේ නැගෙනහිර දිසාව පැත්තෙන් ජනේලයක් තියාගණඩ කුස්සිියයට හොඳට සූරයා ලෝක ලැබෙන්ඩ සලස්වන්න පුුවනන් ඒ ඉතාම හොඳයි. ඒවගේම මේ මාසකට සැරයක් හෝ දෙවතාවක් සාම්බ්‍රණ දු ටික් මේ ඉන්දියන් සම්්‍රාණි වර්ගයක් තියෙන සසාම්්‍රාණිල මේසාම්බ්‍රාණ දු ටි කල්ලන්නට පුුවන් හොඳයි කු ඔබට පුළුවන්නම්. ඩෙටෝල් හරි එහමනත්ම් මේ විසභීජනාසක දීර දැතියවා ඕන තරන්යවා දියර වර්ගේ දීර පච්චි කල්ල මේ කුස්සය පොලෝ පිරිසසිඳදු කරන්න පුළුවන් එහමනත්ත ඔබට කහතතුරටිකක් ඉහලා මේ කුස්ය පිරිසුඳදු කරගැනීමට පුළුවන් එහමනතවබ මුහද කාශ්‍රීතය වනගේ මුදුවතුතරෝලින්. මුලින්ම පිහෙදලා ඊට පස කාතුර ඩෙකින් පිහිදලා ඉටපස සාමාන්වතුර ඩකින්ම් පෙල මේ පිසිදු කරගන්න පුලුව. ඇ මේ නිතරම මේ කොස්සිය කියන දේ අපිසිදු වෙන තැනක් මොකද එවුම් පිහිුම් කරනකොට මේ භාජනෝල කෑමම් ඉතුරුවෙනකොට ඉන්දුල් ඉතිතුරුවෙන කොට ලූනු එලෝලු පලතුරු කපුපුවා ඉතුරුවෙන කොටඇති මෙතන ගොඩක් අපිසිදු වන්න බලතන. ඒවගේ මේ සෑම දෑම මේ අපිරිසිදු වෙන සෑම කොටසක්ම ඒ වෙන වෙනම භාජිනෝල්ට යෝ දාලා එ කුස්සයෙන් ඉවත් කරන්න බලන්න දවස් දෙක තුන හතර බත් කෑම ඉතුරුවච්චේවා මස්මාල් ිතුරුවච්චේවා ලෝ ිතුරච්චවා ලවු පලදා ිතුරවෙච්චවා මේේ කුණු ගඳගහන්ඩ පිනු ගඳ හන්න තන තියන් ේපා. මේක හොඳ නෑ. එතකොට ඔබගේ මේක ආර්ථික තත්ත්යට දියුණුවට. මානසික සහනයට බාධාවක් ඇතිකන මානසික පීඩා ඇතිකිරීමක් කරන. ඒගේම ඔබගේ සෞකයට නිතරම බලපෑමක් ඇති කරන ඇති මේ කොස්සේදී ඔබ උයනකොට ගෘහණක් නං. ඔබ අනිවාරෙන් මේ කොසය වෙනකොට ඔබ මෛත්‍රීසාහගතව මේ උයන කෑම බීමෝලින් යහපතක් වෙන්ඩ නිරෝගී සුවය ඇතිවැඩි කළ ප්‍රාත්ථනාවෙන් යුතුව ඔබ ඒ කටයුත්ත කරගෙන යනවනම් ඔබට ඒ එයින් සාර්ථක ප්‍රතිඵල ගණන්ඩ හැකියාවක් පවතිෙනවා ඉතින් මන් මෙන්න මේ පෙන්නල දුන්න මූලික අඩුපාඩු ටික සම්පූර්ණ කරගනම් කුස්සිිය ලස්සනට පිරිසිදුව හොඳ ආලෝකොමත් තියාගෙන දවල්වරුවට සූරයා ලෝක ලැබෙන්ඩ ජනේලයක් හයිකර ගණඩේ වගේ රාත්‍රයට හොඳ ආලෝකයක් දෙඩ ති මේ කුස්සිය හොඳින් පවත්වගන්න කටයුතු ටික ඔබ සාර්ථකව කරගත්තොත් ඔබේ දියුණුව සහ මානසිකසාහනය ඔබගේ සෞඛ්‍ය සම්පන් නතාවය ඉතාම හොඳින් පවත්වගන්න හැකියාවක්තියෙනවා ඉතින් මේ කාරණා ඔබ මතකගේ තබා ගන්න ඔබගේඉදිනදා කටියයුතු සාර්ථ කරගන්න ඔබගේ ජීවි සාර්ථක කරගන්න කියමා ඉල්ලා සිටින ඔබ සියලු දෙනාටම තෙරවන්සරණයි